සමන්තා චක්කවාලේසු අත්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හාය ජායති ශෝකෝ ප්‍රඥානාලිකාවෙහි බණහන්ඩට සූදානම් වෙන මහා සංඝරත්නයන් අවසරයි. මේ දේශනාව නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දායකත්වය දරන HKM අනුලා මෑනියන්, ඒ වගේම දියණියන් සහ පුතුණුවන්ගේ සැදැහැති දායකත්වයෙන් පින්කම කරනවා. අරමුණු කරගෙන තියෙනවා 2023 මේ මාසේ 18 වන දින පරලෝ සැපත් ගම්මඩුගේ ගුණරත්න පියාණන් ස්වාමි පුරුෂයා පරලෝ සැපත් වී වසරක් පිරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දේශනා මේ පුණ්‍ය කුසල් එතුමගේ භවගාමී ජීවිතයේ සුවපත් වීම පිණිසම අනුමෝදන් වෙත්වා යන ප්‍රාර්ථනාව. එවගේම HKM අනුලා මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන්ටත් ගම්බඩුගේ ගුණරත්න මහත්මයාගේ පරලොව සැපත් දෙමව්පියන්තුළු දායකත්වයේ දරණ අය නමින් පරලොව සැපත් සියලුම ඥාතීන්ට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා යන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින අනුලා මහත්මිය දරු දෙදෙන ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා. තවද ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පූර්ණේ වේවා යන ප්‍රාර්ථනා. තවත් යෝජනා කරලා තියෙන්නේ කැමැති මාතෘකාවක් ඔස්සේ බණ කියන්න කියලා. ඔක්කොම ටික තේරෙයි වගේනේ. ඒ හින්දා ඉතින් මං අද ඔයත්තන්ට තේරුම් කරලා දෙන්නම් මේ පද හතරක් තියෙන ගාථාවක එක පදයක්. ඔයත්තන්ට හොඳට මතක තියෙන ගාථාවක් තමයි තණ්හාය ජායති ශෝකෝ කියන ගාථාව. නේ? ඕක ඉස්කෝලේ ගියපු කාලේ ඉඳලා පාඩන්නේ. හැබැයි ඊට වඩා වෙනස් විදිහකට අද කියලා දෙන්න. බුදුහාමුදුරුව මේක අවබෝධ කරගන්න ගොඩාක් කල් වීරිය වැඩුවා. මොකක් අවබෝධ කරගන්නද? ඈ? තණ්හාව. අවබෝධ නොවුනොත් මොකද්ද වෙන්නේ? විඳවන්න වෙනවා. එහෙනම් අපි කාට කාටත් ඕනෑම මාතෘකාවක් තමයි මොකක්ද? සසර මග නවත්ත ගන්න ඕන. නවත්ත ගන්න නම් ඉස්සෙල්ලා ඉන්න තැන ආදීනව බලලා ඉන්න ඕන. නේ? මන් දන්නේ නැහැ. අම්මට නැතත් නැති වුණත් ගොඩක් අම්මලට තියෙනවා එක්ක මහත්යගෙන් ගුටි කන්න වෙනවා. නේ? එක්ක බීලා එනවා, ගහනවා, බනිනවා, ගෙන් එළියට දානවා, රෙදි පුච්චනවා. ගොඩාක් වද විඳින අම්මලත් සමාජය තුළ ඉන්නවා. ඉඳලේ අම්මල කියන්නේ මොකක් කියලාද? මේ මිනිහගෙන් පුදුම කරුමයක් මට වෙලා තියෙන්නේ. එහෙම කියන අය ඕන තරම් ඉන්න. ඊළඟට තව අය යාළු වෙනවා. කාට හොරෙන්ද? අම්මටයි තාත්තටයි හොරෙන්නේ. ඊට පස්සේ එහෙම යාළු වුණාම පිහියෙන් අනිනවා. බෙල්ල කපනවා. ගඟේ දානවා. මරලා දානවා. බලන් ඉන්න කවුරුත් කියනවා පුදුම කරුමයක් තමයි ඒ ගෑනු ළමයාගේ. හෝ පිරිමි ළමයාගේ.
ඒ බලංඉන්නකොට අපිට හිතෙනවා ඒ මනුස්සේ විතරක් නේද මේක ගෙවන්නේ කියලා. අපිට අමතකයි අපි සසර ගෙව්ව කියල. මේ සසරදි අපි ගුටි නොකෑවට බැනුම් ඇහුවේ නැති වුණාට දෙකේ දෙකේ පොල්ලක් ඔළුව හරහා නොගියට සසර ගිහිල්ලා තියෙනවද නැද්ද? ගිහිල්ලා තියෙනවා. කොහොමද තියෙනවා කියන්නේ? බුදුහාමුදුරුවෝ ගියපු බව දැනගෙන අපිට කියලා තියෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාත් එක්ක කැලෑවේ වඩිනවා. සත්තු මරන්න හැම නෙමෙයි හොඳේ. උන්වහන්සේ හරියම කැමැති වනයේට කැලෑවට. කැලෑවේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයොත් එක්ක වඩිද්දි කැලෑවේ වැටිලා තියෙන මේ කොළ ටිකක් අහුලලා අතට අරගෙන කියනවා, හාඳුරෝ මේ ගහේ වැටිලා තියෙන කොළද වැඩි, මගේ අතේ තියෙන කොළද වැඩි කියලා. සියඹලා ගස්යට ඕන තරම් ඉඳලා ඇතේ නේ, ඔය ඒ ගස් හදලා දෙන්න ඕන තරහවත් තියෙනවන, කොළ හැලෙන රතු ගන්න අමාරුයිනේ නේ, ඒ වගේ විශාල කොළ ප්‍රමාණයක් තියෙන. ඒ වගේ ගහක කොළ හැලුනහම, මී ගස්වල වගේ කොළ හැලුනහම කොළ අඩුයිද වැඩියිද? කොළ වැඩි. බුදුහාමුදුරුව මෙහෙම අතට කොළ ටික අරගෙන අහනවා, මේ අතේ තියෙන කොළද වැඩි, මේ පොළවේ වැටිලා තියෙන කොළද වැඩි කියලා. ඇස් අන්ද නැත්තම් කොළ අඳුරනවා නම් මොළයක් තියෙනවා නම් උත්තරයක් දෙන්නේ මොකක් කියලාද? වැටිලා තියෙන කොළ වැඩි, අතට අහුවෙලා තියෙන කොළ අඩුයි. මහානනේ, ඕන් ඔය වගේ තමයි සත්වයා මැරිලා. දැන් ඔයත් කාටවත් මැරෙන්න වෙන්නේ නැතුව හැමදාම ඉන්න පුළුවන්. ඉන්න නම් හිතන් ඉන්නවනේ, ගිහිල්ලා එන්නම්, මේ ගෙදර මගේ, මේ ඉඩම මගේ, මේ වාහනේ මගේ, මේ ධනය මගේ, ওই කණ්ණාඩි දෙක මගේ, මගේ ඇඳුම්, මගේ දරුව, මගේ මහත්තයා ඔක්කොම මුලට දාගෙන තියෙන මොනවා කියලාද? මගේ කියලා. දෙන්නේ නැහැ නේ කාටවත් යන්නනේ. මගේ ගෙදර ළඟ යන්න ඔහෙ කවුද කියලා අහනවා. එහෙනම් අපි ගොඩාක් දේවල් තියන් ඉන්නවා මගේ 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 කියලා. ඔබ දැනගැනීම මගේ ජීවිතයට කරපු වාඩුව මම සසරට ගන්නවා කියලා කියන අයත් ඉන්නවා. ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් මගේ කියලා අපි හිතාගෙන ඉන්නේ කාගේ දේවල්ද? එකතු වෙච්ච දේවල් ගොඩක් තියාගෙන ඉන්නවා. බුදුහාඳුරුව කියනවා මේ හාමුදුරුවරුන්ට, මහන භික්ෂුව, මේන් මේ අතේ තියෙන කොළ ටික වගේ තමයි කෙනෙක් මැරිලා ගිහිල්ලා සුගතියේ උපදින්නේ. එහෙනම් මෙතන මේ බණ අහන බණ මඩුවේ ඉන්න පිරිස විතරක් නෙවෙයි, ටීවී එකෙන් තව ගොඩාක් දෙනෙක් බණ අහනවා. ඒ අයත් මැරෙනවා. එහෙනම් මැරිලා යන ගොඩ දෙනෙක් උපදින්නේ සුගතියේද දුගතියේද? එහෙනම් මැරිලා ඉපදිච්ච අපි ආවේ කොහේ ඉඳලාද? වැඩිපුරක් තියෙන්නේ දුගතියේ ඉඳලා ආපු දෙයක්. එහෙනම් සසර පුරුද්ද තියෙන්නේ දුගතියට යන හේතු හදන්නද සුගතියට යන හේතු හදන්නද? මොකක්ද සසර පුරුද්ද? ගොඩාක් පිං කරන්නද සසර පුරුද්ද තියෙන්නේ පව් කරන්නද? පව් කරන්න. අපිට දැන් හිතෙනවා අපි පිං කරනවා කියලා. ඒ පිං කරනවා කියලා හිතෙන්නේ අපේ වයසත් එක්ක. ඒ කියන්නේ ඔය ඇත්තු කියන කතාවක් තියෙනවනේ. මොකද්ද කියන්නේ? ඉහ නිකට පැහුනම සිල් ටිකක් ගන්න ඕනේ කියලා පන්සලට යන අම්මලා ඉන්නවා. අම්මලාගෙන නිකට පැහෙන්නේ නැහැනේ. නිකට පැහෙනවා කියන්නේ තාත්තලට. එහෙනම් ඉහ නිකට පැහුනම ඒ කියන්නේ මොකන්ද? යුතුයකම් කරලා ඉවර වෙලා වයසට ගියාම සිල් ටිකක් ගන්න ඕන. ඇයි ඇත්තටම සිල් ගන්නේ?
මැරෙනකොට දුගතියට යයි කියල තියෙන බයට. ඒක කලින් හිතුන නං මොකක් කියලද. මමත් මැරෙනවා කියල කලින් හිතුන නං. මටත් මැරෙන්ඩ වෙනවා කියල කලින් හිතුන නං. දැ මමත් හරියට බහණ්ඩයක්. ඔය ඇත්තු පොලට යනවා. සුපමාකට් එක්කට යනවා. කොහේ හරි තැනකින් බහණ්ඩයක් ගන්න ගියාම ඔය ඇත්තු මෙහෙම උස්සල බලනවා. මොකක්ද බලන්නේ. මැනුෆෙක්චරීර් එක කවද්ද එක්ස්පයිඩේට් එක කවද්ද කියලා. බලනවද නැන්ද බලනවා. ඔය ඇත්තු බැලුවි මොකක්ද. ඔය ඇත්තු බැලුවි බර්ත් සිටිෆිකේට් එක විතරයි. ඒ මේ අම්බලමට ආපු දවසේක. හරියට හෝටලේකට ගියොත් එහෙම ඒ අයි කියන මෙන්න මේ කාඩ් එක පුරුවල දෙන්න කියලා. මගෙනුත් අයි හාමුදුරුවොත් යනවද පිට ගිහා මින්ට තැන්නැතු නවස යන්න වෙනවනේ. ඉදෝට එයාල කියන හාමුදුරුව කියන්න එයාලට ගෙස්ට් කෙනෙක්නෙ. එයාල කියන මෙන්න මේ කාඩ් එක පුරුවල දෙන්න කියලා අපිත් එක් යන ගයිට්ට දෙනවා. එතුකට එයායක පුරුවනෝ. පුරුවල දෙන්න කොයි කාලෙටද. ඒක ඇතුළේ ඉන්ඩ තියෙන දවස්වලට විතරයි. එලියට එනකොට ඒ කරන්ගෙනවාද. එන්නේ නෑ. ආං ඔය වගේ තමයි උප්පැන්නේ. මේකේ නතර වෙන ටිකට දුයිල තියෙන කාඩ් එක. ඒ කියන්නේ ආපු දවස ලියල තියෙනවා. මොකක්ද ලියල තියන්නේ. ආපු දවසනන් ලියල තියෙනවා. යන දවස කාගෙවත් ලියල නෑ. යන දවසට ඒකෙ ලියන් ඉඩකුත් නෑ. යන දවසර ලියන්නේ වෙනින් එකක්. ඒකට කියනවා මරණ සහතිකය කියල. හැබැයි මරණ සහතිකය කියවන්න කාටවත් අම්භ වෙන්නේ නෑ. මරණ සහතිකය කියවන්නේ අනු. උප්පැන්නේ කියවන්නේ තමා. එහෙනම් ඉපදිලා ඉන්නකල් කරපු දේවල් කියවන්න වෙන්නේ කාටද. තම තමන්ටමයි. මම කොරපු දේවල් ගැන දන්නේ කවුද. මම ඔය ඇත්තු කොරපු දේවල් දන්නේ කවුද. ඔය ඇත්තු. ආං එහෙනම් වැඩිපුරක් අපේ සිත දුවන්නේ පිනටද පවටද. අරූට හොම්බට එකක් අනින්න ඕන. ඌ මගේ හතුරෙක්. ඌ යකා දිරවන්නේ නෑ. උටනං හරියන්නේ නෑ. ඌ හැමදාම මං ගැන රවලයි බැලුවේ. ආං බලන්න මේ දැක්ක කෙනෙකුට හිත ඇතුළි වෛරයක් හැදෙනවා. හැදෙන එක නවත්තන්න පුළුවන්ද. හැදෙන වෙලාවට හිතෙනවද අනේ මනුස්සයත් පටවියාපෝ තේජෝ ආයෝ වලින් හැදිලා. ඒ මනුස්සයත් සංස්කාරයක් අරගෙන ඇවිල්ලා. කමක් නෑ මට බැනපුවාවයි මම සසර කරපු දෙයක් නොවේ මම ගෙවන්නේ කියලා හිතෙනවද. එහෙම නැත්තං දෙන්නම් දෙකක් උගේ දත් ටික බඩට යන්න කියලා හිතෙනවද. මොකක්ද හිතෙන්නේ. අපට හිතෙන්නෙම දෙකක් අනින්න හක්කෙ දත් ටික බඩට යන්න. මීට වඩා සරලට කියන්න බෑ. ඒ කියන්නේ ද්වේෂයක් එනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. මොකක්ින්දද සසර පුරුද්ද හදාගන්න. ද්වේෂයක් එනකන් හරියට කවුරු වගේද හොරෙක් එනකන් මුරකාරයෙක් බලන් ඉන්නවා වගේ. මුරකාරය හැමදාම බලන් ඉන්නේ කවුරු එනකන්ද. හොරෙක් වත්තට පණිනකන්. ඇයි ඒ වත්තේ අයිතිකාර හාමුගෙන් ලකුණු ටිකක් දාගන්න. මං හොරෙක් ඇල්ලුවා ගියසතියේ තොරෙක් කැල්ලුවා. හිටපු වත්ති මුරකාරය කැපිලා අලුතෙන් ආපු මුරකාරයට ලකුණු වැටෙනවා. මොකක්ින්දද හොරා අල්ලන නිසා. ආන් ඔය වගේ අපිත් කරන්නේ හොරු අල්ලන එක. ඒ කියන්නේ කෙලෙසක් එනකන් තමයි අපිත් බලාගෙන ඉන්නේ. ආවට පස්සේ අපි අහුවෙනවා. මොකක්ින්දද අහුවෙන්නේ. බඩගින්නේ ඉන්නවා මාළුවෝ. ඔය ඇත්ත දන්නවා. මාළු බඩගින්න ඉන්නකොට ඇම දානවා. ඇම දාපු ගමන් මාළුවා මොකද කරන්නේ. ඇම ගිලිනවා. මාළුව දන්නවද මේ ගිල්ලොත් මට වෙන්නේ උගේ බඩ පුරවන්න. එයා දන්නේ නැ. ආන් ඔය වගේ තමයි අපිටත්. සසර පුරුදු කරගත්ත පුරුදු තියෙනවා. ඇමක් විතරයි ඕනැත්තේ. මොකක්ද ඕන වෙන්නේ. ඇමක්.
ආංගේ ඇම තමයි නෝනා. ඇම තමයි මහත්තය. ඇම තමයි දරුවෝ. ඇම තමයි නෑයෝ. ඇම තමයි පරිසරය. ඇම තමයි භූමිය. දැන් තේරුණාද? ඔන්න ඇමක් තියෙනවා. මොකද්ද තියෙන ඇම? නෝනා කියන ඇමක් තියෙනවා. ඇත්තට මේ නෝන ඒ නෝනගේ සංස්කාර අරන් ඇවිල්ලාද මගේ සංස්කාර අරන් ඇවිල්ලාද? එයාගේ සංස්කාර එයා අරන් ඇවිල්ලා තියෙනවා. මං කියන කතාව තේරෙනවද? මේ බණ මේ ආසනේ වාඩි වෙලා ඉන්න සංස්කාර කාගේද? මගේ. ඔය වාඩි වෙලා ඉන්න කට්ටිය කිව්ව කාගේද? ඉතින් ඔය ඇත්තන්ගේ. එහෙනම් මගේ සසර පුරුද්ද තියෙන්නේ ද්වේෂය නං. මට මොකද්ද වෙන්නේ? ස්ථානේ අස්ථානේ ද්වේෂය හට ගන්නවා. ඒක කාගේකද? මගේ. සසර ඔබට තියෙන්නේ මෛත්‍රිය නං. ඔබට කොයි වෙලාවෙත් හටගන්නේ මොකක්ද? මෛත්‍රිය. මට ද්වේෂය එනකොට ඔබට ද්වේෂය ඇවිල්ලා වැඩක් තියනවාද? වැඩක් නැහැ. ආන් එහෙනම් අනුන්ගේ කර්මවලට තමන් කර තියන්න යන්නේ මාළුවා එමට අහු වුණා වගේ. කියන කතාව තේරෙනවද? ඒ මිනිස්සයා මාව අවුස්සනවා. ඇම දානවා. මට වද දෙනවා. බනිනවා. ගරහනවා. මමත් උට ගරහනවා. බලන් යද්දි දෙන්නම බඩගින්න ඉන්න මාළු දෙන්නෙක්. ඇයි? එයාගේ ඇම කනවා. මම මගේ ඇම කනවා. එහෙනම් ඇම කන්නේ බඩගින්නට නං. බඩගින්නට කියනවා තණ්හාව කියලා. ඇම කන්නේ මොකටද? බඩගින්නට. එහෙනම් බඩගින්නට කියන මොකක් කියලාද? තණ්හාව. උගහ ලස්සන්න ගලපලාම දෙන්න. බඩගිනි වුණාම ඔය ඇත්ත මොකෝ කරන්නේ? ලුණු එඹුල් හොයනවද? හොයන්නේ නැන්නේ. හොඳටම බඩගිනි වෙච්ච වෙලාවක අම්මා ලුණු ටිකක් කියලා පොල් ටිකක් එක්ක දුන්නත් කාගෙන යනවද නැද්ද? ඒ කන්නේ. ආ හොඳට බඩ පිරිච්ච වෙලාවක අම්මා බත් එකක් දුන්නොත් මොනවද බලන්නේ? ලුණු බලනවා, එඹුල් බලනවා, රසද බලනවා, පිළුණුද ඔක්කොම ටික බලනවා. ඒ බලන්නේ මොකක්ින්දද? බඩ පිරීලා තියෙන්නේ රසට කන්න ඕන නම්. එහෙනම් සසර කියලා කියන්නේ බඩගින්න ඉන්න එක. ආන්ගේ බඩගින්නේ ඉන්න කෙනාගේ කය සංවර නැහැ. වචන සංවර නැහැ. මනස සංවර නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංවර නැහැ. හරියට කිව්වොත් සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා. පංචඋපාදානස්කන්ධේට මෙයා මගේ මට මම කියලා ඇලෙනවා. බඩගින්නේ ඉන්න මාළුවෙකුට ප්ලාස්ටික් ඇමක් දැම්මත්, ඇත්ත ඇමක් දැම්මත්, මල් පෙත්තක් දැම්මත්, රේණුවක් දැම්මත් බඩගින්නේ ඉන්න මාළුවා මොකෝ කරන්නේ? දාන එක ඇවිල්ලා ගිලිනවා. ඕන් ඔය වගේ තමයි සසර අපිත්. බඩගින්නේ තමයි ඉන්නේ. ඒ කියන්නේ කෙලෙස් හොය හොයා තමයි අපි ඉන්නේ. කෙලෙස් නැති කරන්න නෙමේ හදන්නේ. ඔන්න කෙලෙස් හොයනකොට අපේ හිතේ හටගන්නවා තණ්හාවක්. මොකක්ද හටගන්නේ? තණ්හාවක්. මොනවටද තණ්හාව හටගන්නේ? ඇහෙන් දකින රූපවලට තණ්හාවක් හටගන්නවා. ඔයත් උන් හටගන්නවද නැද්ද? හටගන්න හොඳේ නැන්නේ කියන්නේ එහෙම්පා. එහෙනම් ඇහෙන් රූපයක් දැක්කහම රූපේට කැමැත්තක් ඇති වෙනවා. ආන් ඕකට කියනවා කාම ඡන්ද කියලා. තේරුණාද? ඊට පස්සේ කනෙන් ශබ්ද අහනවා. ඇහෙන ශබ්දයට කැමැත්තක් උපදිනවා. ශක් ඒක තිබ්බනම් හොඳයි කියලා. අන්න ඡන්දය. එතන තියෙන්නේ මොකද්ද? ශබ්ද තණ්හාවක් හටගන්නවා. එයා ඊට පස්සේ තණ්හාව පිටිපස්සේ දුවනවා. මොකක් කරගන්නද? මගේ කරගන්න, මට කරගන්න, මගේ වසඟේ තියාගන්න, මගේ ආත්මය කරගන්න.
හරියට කිව්වොත් උපාදානයක් කරගන්න උත්සාහ දරන. උපාදානය කරගන්න උත්සාහ දරන්නේ තණ්හාව නිසාද නැති නිසාද? තණ්හාව නිසා. දැන් තණ්හාව නිසා උපාදාන කරගත්තාම මගේ මට මම කරගත්තාම එයා ඒකට වෙන්න යන දෙයට කැමැතිද නැද්ද? කැමැති නැහැ. වටාපති ඉරෙනවට කැමැතිද? ඔය ඇත්ත කැමැති. ඒ ඇත්තන්ට ඒ ගැන ඡන්දයක් නැහැ. මේ වටාපති ඉරිලා කෑලි වෙලා කැඩිලා පොඩි වෙලා අන්න අර ගේට්ටුව ළඟ දාලා තිබ්බුත් ඔය ඇත්ත වඩනවද? වඩන්නේ නැහැ. ඇයි වඩන්නේ නැත්තේ? වටාපතට ඔය ඇත්ත උපාදානයක් කරගෙන නැහැ. මගේ කියලා, මට කියලා, මගේම කියලා ඔය ඇත්ත උපාදානයක් කරගෙන නැහැ. ඔය ඇත්ත ඉන්න ගේ ගිනි ගත්තොත් මං අඬනවද? නැහැ. මං දුක් වෙනවද? ඇයි මං වෙන්නේ නැත්තේ? මට ඒක මගේ නෙවෙයි. එහෙනම් වටාපතට මං උපාදානයක් වෙලා නම් මං වටාපත කැඩෙනකොට අඬනවා. හැබැයි මං gedara gini gattata අඬන්නේ නැහැ. ඇයි එතන අඬන්නේ නැත්තේ? එතන මම අල්ලගෙන නැති නිසා. දැන් කෝක අල්ල ගත්තත්, රූප අල්ල ගත්තත්, ශබ්ද අල්ල ගත්තත්, රස අල්ල ගත්තත්, ස්පර්ශ අල්ල ගත්තත්, මනසෙන් ධම්ම ගොඩනගා ගත්තත්, ඒ සියල්ලම ලෝකේ හැදිලා තියෙන්නේ හතරකගේ එකතුවකින්. මොනවද හතර? සතර මහා ධාතුන්ගෙන් හට අරගෙනයි තියෙන්නේ. මම කියන බණ කතා තේරෙනවනේ. වටාපත කියලා මම තමයි නම දාලා තියෙන්නේ. මේකට වටාපතක් කියලා කියන්නේ කවුද? අපිනේ. මේකක් ජපානයේ හරි ඇමරිකාවේ හරි එංගලන්තේ හරි කොහේ රටක තිබ්බොත් එහෙම එයාලා මේකට වටාපතක් කියනවා නෑ නේ. එයාලා කියේදි මොකක් හරි අත්තක් කියයි, පවන් ගහන එකක් කියලා එයාලා කියනවානේ. එහෙනම් අපි තමයි මේක කියන්නේ, මේ හාමුදුරු පාවිච්චි කරන්නේ, බණ කියන්න පාවිච්චි කරන්නේ, අපි අල්ලගෙන තියෙන විදිහනේ. එහෙනම් අපි අල්ලගත්ත දේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හරිද වැරදිද? හරි. තේරුම් නැත්නම් අය අහන්න ඕනේ. හොඳේ. සතර මහා ධාතුන් මගේද? පඨවි ධාතුව මගේද? ආපෝ ධාතුව මගේද? වායෝ ධාතුව මගේද? තේජෝ ධාතුව මගේද? සතර මහා ධාතු මගේ නෙවෙයි නං. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත වටාපත කොහොමද මගේ උනේ? දැන් තේරුණාද? බෝඩිමක් ගත්තාම ඉන්න ඒක මගේ කරගෙන නේද මම මේ ඉන්නේ? බෝඩින් එක් බෝඩිමක ඉන්න දරුවෙකුට අයිතිකාර මිනිස්සයා යන්න කිව්වහම මොකද්ද වෙන්නේ? යන්න ඕනේ. එන්න කිව්වහම මොකද්ද වෙන්න ඕනේ? එන්නත් ඕන. ඒ එහෙම කියන්නේ මොකක්ින්දද? ඒ බෝඩිම ඒ මිනිහාගේ නිසා. එහෙනම් වටාපත මගේ කියලා මං තියාගෙන ඉන්නේ අනුන්ගේ දෙයක් නෙමේද නැද්ද? ඕක හිතෙනවද? ඒත් අතහරින්නකෝ. දැන් අපි අල්ල ගන්නවා අම්මා මගේ. ඇයි අම්මා මගේ කියලා කියන්නේ? ඇත්තටම අම්මා මගේද? මගේද? කොහොමද මගේ නෙමේ කියන්නේ? අම්මා කියන කෙනා මම අල්ලගෙන ඉන්නේ අම්මගෙන් මට යම් දෙයක් ලැබෙන නිසා. එහෙම නැතු වෙන දෙයක්ින්ද නෙවෙයි. කවුරුත් ගෙට ඇතුල් වෙනවද අම්මේ කියාගෙන බඩගිනි කියාගෙන? බඩගිනි අම්මේ කියාන ඇතුල් වෙනකොට මම අම්මගෙන් හොයන්නේ බට්ටිකක්. හොඳට බලන්න උද නැද්ද කියලා. එහෙනම් ඒ අම්මව වයසට යනකොට, ලෙඩ වෙනකොට, ජරාවටපත් වෙනකොට, ව්‍යාධියකටපත් වෙනකොට අර පොඩි කාලේ තිබුණු ස්නේහය දරුවන්ගේ සිත් තුළ තියනවද? තියෙයිද?
ඔය ඇත්ත තමයි දන්නේ හොඳේ මට දරුවෝ නැහැනේ. එයාලා ගාව තිබ්බත් තියෙන්නේ අර අච්චරක තරම් නැහැ. ඇයි නැත්තේ? ඉල්ලුමට සැපයුමේ තෙනින් එන්නේ නැති නිසා. චූටිම කාලේ අපට නිින්ද ගියා දම්ම නැතුව. ඔය ඇත්තම හිතන්නේ නිින්ද ගියාද? නැහැ. බැරි වෙලාවකත් අම්මා ලොකු අක්කගේ පැත්තට හැරිලා මගේ පැත්තට පිටුපෑවොත් එහෙම කෝ කිව්වේ? වලිනේ මගේ පැත්තට තරෙන්න මගේ පැත්තට තරෙන්න එයාගේ පැත්තට මැලේ අම්මට වෙන්නේ ගිරීබලි අතර නිදියන්න. මං අහන්නේ කෝ ඒ ස්නේහය අවුරුදු 60ක් වෙනකොට අම්මා ගියොත් එහෙම ඒ අක්කු ගාවට බුදිය ගන්න අම්මා එළවනවා නේ? මං තනියම නිදා ගන්න අම්මා නිදා ගන්නකෝ මොකද ඉතින් ඕක. එහෙනම් කුඩා කාලෙදී අම්මා ළඟ උණුසුම හෙව්වේ උණුසුමක් ඕන නිසා. දැන් ඕන් නැතිකොට මොකද කරන්නේ? ඕන් නැතිකොට එතෙන්ට යන්නේ නැහැ. එහෙනම් තණ්හාව කියන්නේ ආන් හොම එකට. ඒ කියන්නේ අපි මේකට බැඳෙනවා, මේකත් අහරිනවා, ඊළඟ එකට බැඳෙනවා, ඒකත් අහරිනවා, ඒකට බැඳෙනවා, ඒකත් අහරිනවා. ඔන්න ඔය අතහැර 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 යනවා තව තවත් පොදි බැඳ බැඳ. තවත් සරලවම කියන්නම් මෙහෙම. ඔයත්තුන්ගෙන් මේ දරුවන්ගෙන් නේ දැන් ඔය බොඩි ළමයෙක්ගෙන්. ඔයත්තන්ගෙන් ඇහුවොත් එම ඔයත්තු කියනවා මට ඕන කෝටිපතියෙක් වෙන්න. මට ඕනි වාහනයක් ගන්න. මට ඕන ගෙදරක් හදාගන්න. හරි මං අහන්නේ. වාහනයක් ගත්තට පස්සේ එතනින් හිත නවතිනවද? ඊට පස්සේ කියනවා මේක මිටි. උස එකක් තිබ්බනම් හරි. ආ. දැන් කිව්වා ඉස්සර මං කෝටිපතියෙක් වුණාම නම් හොඳයි කියලා. මේ අවුරුද්දේ 150ක් පොතේ දා ගන්නවා. තව අවුරුදු 10ක් ඇද්දි තවත් 120ක් එනවා. දැන් කීයක් තියෙනවද? 70ක් තියෙනවා. දැන් එයාට අවුරුදු 50දී කියනවද දැන් මට ඇති කියලා? ඇති කියලා නතර වෙච්ච කෙනෙක් හොයන්න පුළුවන්ද? ආ බෑ කියලා කියන්නේ තණ්හාවේ සීමාවක් නැහැ. තණ්හාවේ සීමාවක් නැහැ. එහෙනම් සීමාවක් නැතිව තණ්හාව පස්සෙන් දුවනවා නම් එතන තියෙන්නේ තණ්හාය ජායති සෝකෝද නැද්ද? වෙන කාගෙන්වත් හොයන්න එපා. කාගෙන්ද හොයාගන්න ඕනේ? තමන්ගෙන්මයි. හොඳේ. ආඳුරුවන්ගේ තණ්හාව මෙතෙන්ට අදාළත් නැහැ. ඔයත්තන්ගේ තණ්හාව මට අදාළත් නැහැ. ශෝකය තියෙන්නේම කාටද? තණ්හාව තියෙන කෙනාට ශෝකය තියෙනවා. ඔව්ද නැද්ද? ආ. ඇයි තණ්හාව තියද්දී ශෝකය උපදින්නේ? ඒ වස්තුව මගේ කරගෙන හිටියට මගේ නෙවෙයි නිසා. තණ්හාව නිසා වස්තුවක් එකතු කරගත්ත කියලා හිතන්නකෝ. එකතු කරගත්ත වස්තුව මගේ වසඟේ තියෙනවද? තියෙන්නේ නැහැ. ඇයි තියෙන්නේ නැත්තේ? කියන්නේ හෙප මගේ නෙවෙයි හින්දා කියලා නේද? මගේ නෙවෙයි නම් මොකටද එකතු කරගත්තේ? නෑ මගේ කියලා හිතාගෙන මම එකතු කළාට මගේ නොවන දෙයක් තමයි මං එකතු කරගෙන තියෙන්නේ. මේ බණ ඇහුවට පස්සේ නම් මං දන්නවා කවුරුත් කසාතයක් බඳින්න නම් හිතක් දෙන්නේ නැහැ කියලා. බඳලා ඉන්නවනම් ඇර වෙන්නත් එපා හොඳේ. ඕකම තමයි බුදුහාඳුරුව කිව්වේ තණ්හාව නිසා බැඳෙනවා. රාහුල කුමාරේ උපදිනකොටම ඔයත් දරුවෙක් ඉපදුනා නම් ඔයත් මොකෝ කියන්නේ? මුණුබුරෙක් ඉපදුනා නම් ඔයත් අප්පුඩි ගහනවා, hina වෙනවා, ඇඳුම් ගන්නවා, සෙරෙප්පු ගන්නවා, පවුඩර් ගන්නවා, බලන්න යනවා, බලන්න දින ගණිනවා නේ? ආ එතකොට ඔය ඇත්තු ඒ කෙනාට බැඳෙනවා. සිද්ධාර්ථ කුමාරයා මොකද්ද කළේ? කිව්වා රාහුලයෙක් ඉපදුනා, බැඳීමක් ඇති වුණා. ආන් ඕකට තමයි කිව්වේ තණ්හාව කියලා. දැන් ඔය ඇත්තු දරුවෝ නිසා විඳිනවද විඳවනවද?
විඳවනවා විඳිනවා කියල හිතාගැන. ඔහුද නැද්ද විඳිනවා කියලපි හිතාගෙන ඉන්නවා. මං අහන්නේ විඳවනවාද නැද්ද? විඳවනවා විඳිනවා කියල දැනෙනවා. ධනය නිසා විඳින්නේ නෑ. විඳවනවා විඳිනවා කියල හිතාගෙන ඉන්නවා. ගේදොර නිසා විඳින්නේ නෑ. මොකක්ද කරන්නේ? විඳවනවා විඳිනවා කියල හිතාගෙන ඉන්නවා. ආන්දරෝ කිව්වට අපි නන්නේ අපි හොඳට විඳිනවා නෑ. රෑෂ් එකක් දාපු මනුස්සයෙකුට රෑෂ් එකට ඒ මනුස්සයා මොකද කරන්නේ? දත් මිටි කාගෙන ලේ පෙරාගෙන අර රෑෂ් එක කහනවා. හොරි හැදුණු බල්ලෝ පාරේ දැකලා ඇති. ඒ බල්ල මොකද කරන්නේ? බිම අතුල්ලනවා, ලෝම ගැලවෙනකම් කහනවා, කෙඳිරි ගානවා, පිට අතුල්ලනවා අර බ්ලෑලිවල, හම්ම ගැලවිල ලේ වැක්කෙරෙනවා. එයාට ඒක සතුටුයිද දුකයිද? එයාට සතුටුයි. ඇයි එයාට සතුටු? තුවාල වේදනාව එයා හිතනවා කහල නැති කරගන්න පුළුවන් කියලා. අපිත් හිතනවා තණ්හාවේ වේදනාව ගලව ගන්න පුළුවන් තණ්හාවෙන් කියලා. ඕන් ඕකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රාගගින්න රාගගින්නෙන් නිවන්න බෑ කියලා. පුළුවන්ද? ද්වේෂගින්න ද්වේෂගින්නෙන් නිවන්න බෑ. පුළුවන්ද? මෝහගින්න මෝහගින්නෙන් නිවන්නත් බෑ. එහෙනම් තණ්හාව තණ්හාවෙන් නිවන්න පුළුවන්ද? බෑ. තණ්හාය ජායති ශෝකෝ. තණ්හාව නිසා වේත්තු මොකද කරන්නේ? ශෝක කරනවා. ශෝක කරනවා කියන්නේ මොකක්ද? අඬනවා, කඳුළු හලනවා, නිදිවරනවා, කෑ ගහනවා, විලාප දෙනවා, පඬුරු ගැට ගහනවා, ඇවිදිනවා, දුක් විඳින ඔක්කොම කරන්න මොකක්ද? මොකක්ද? තණ්හාව නිසා. දරුවෝ නිසා ඔය ඇත්ත ඕක කරනවද නැද්ද? කරනවා. ඉඩකඩන් නිසා කරනවද නැද්ද? කරනවා. යානවා නිසා කරනවද නැද්ද? ඔන්න ඕකට කියනවා ඔය කියන තණ්හාවට වස්තු තණ්හාව කියලා. මොකක් කියලාද? වස්තු තණ්හාව. තියනවද නැද්ද ඔය ඇත්තන්ට? බොරු නම් කියන්න එපා. ඉල්ලුවත් එහෙම ගෙදර ඔප්පුව කවුරු හරි කෙනෙක් කියන්නේ මොකක් කියලා? ඕක දෙන්න බෑනේ කොල්ලට දී ගන්න ඕනනේ. ඒ කියන්නේ මගේ නිසා මං එතනට බැඳෙනවා. ඒක තමයි හැටි. ගැලවෙන්න බෑ. ඒක ගැලවෙන්න නම් ලොකු පාරමිතාවක් තියෙනවා යන්න. ඔය ඇත්ත ගැන කවර කතාද? ප්‍රේතවත්වයේ තියෙනවා පන්සල කීටපු හාඳුරු කෙනෙක්. අහලා තියෙනවද? පන්සල හදලා දුන්නු උපාසක උන්දා. කවුද පන්සල හදලා දීලා තියෙන්නේ? උපාසක අම්ම කෙනෙක්. දැන් කට්ටිය බලාගෙන ඉන්නේ නැද්ද කියන්නේ ති මොකක් කියලාද? විශාකාවක් මයිප්ප පන්සලක් හදලා දුන්නා. කවුද ඒ කියන්නේ? බලාගෙන ඉන්න අය. හැබැයි උන්ද හැමදාම උදේට යනවා පන්සල, අතු ගානවා, සුද්ධ කරනවා, ආයෙනම මල් හිටවන ඔක්කොම ටික කරනවා. තවත් කට්ටිය කියන්නේ නැතේ කොච්චර ලොකු දෙයක්ද යා ඉන්නකම් පන්සල ලස්සන කළා. ඒ කවුද කියන්නේ? බලාගෙන ඉන්න අය. ඇත්තටම උන්ද කරලා තියෙන්නේ පන්සල ලස්සන කරන එකද තණ්හාවෙන් බැඳෙන එකද? ඒක දන්නේ යාගේ හිත. ඒවට කියනවා වංචනික ධර්ම කියලා. මොනවා කියලාද කියන්නේ? වංචනික. ලෝභ සිත උපදින්න පුළුවන් අලෝභ සිතක් විදිහට. පුළුවන්ද බැරිද? පුළුවන්. හොඳේ අපිටත් එහෙම තැන් තියෙනවා. ඔන්න මං එකක් කියන්න.
රුවන්වැලි සෑයට මල් පූජා කරනකොට ඔයත්තු දැකලා ඇති මල් ටික පූජා කරලා ෆොටෝ එකක් ගහලා Facebook එකේ දානවා. බුද්ධ පූජාව ලස්සනට තියලා Facebook එකේ දානවා. ඇත්තටම තියෙන එතන ශ්‍රද්ධාවද්ද වංචාවද්ද? මොකක්ද වංචාව? මං මෙච්චර පිංකමක් කළා කියලා මට කී දෙනෙක් ලයික් කරලා තියනවද? එහෙනම් එයා බුද්ධ පූජාව හදලා තියෙන්නේ මොකක් හොයාගෙනද? ලයික් ගොඩක් හොයාගෙන. එයා ගාව ශ්‍රද්ධාව නැහැ. හැබැයි බලන කට්ටිය දානවා සාදු 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 කියලා. ඇත්තටම දාන කෙනා ළඟ සාදු එකේ තියනවද? ඒත් නැහැ. එයා දාන්නෙත් මේ මිනිහාගේ මහන්තත්තක මර්ගේ දාලා තියෙනවා මමත් දානෝ සාදු කියලා දැක්කා වගේ ඉන්න එපේ නැත්තම් ආන් එතනක් තියෙන වංචනේ. ඕකයි කියන්නේ සසර හරි දිගයි කියලා. ලීසි වැඩක් නන් නෙවෙයි. අර පන්සල හදපු පාසකම් මම ඒ පන්සලේ වැසිකිලි පුදුණා. කවුරුත් කිව්වට පිළිගන්නේද? පිළිගන්නේ? පිළිගන්නේම නැහැ හොඳේ. ඔයත් එකක් කරලා දීලා මැරලා ගිහලා ඉපදුනා කියුත් ඔයත්තුන්ගේ කවුරු හරි පිළිගන්නේද? ඔයත්තු තවත් පුලකට ගිහිල්ලා ඔයත්තන්ට ඕන උත්තරේ හම්බ වෙනකන් ඔයත්තු මිනිස්සු හොයා යනවා. තැන් 10කින් කිව්වොත් අම්මා දුගතියට ගියා කියලා ඒ තැන් 10ටම බනිනවා. එක තැනක් කිව්වොත් නෑ නෝන හොඳ තැනකට ගිහලා ඉපදිලා ඉන්නවා කියද්දි ආන් අතන තමයි හරියට සාස්ත්‍රයේ කිව්වේ කියලා එතන නවතිනවා. අපේ හිතට අපි බෙහෙත් එව්වා මිසක් ඇත්ත හිතට බෙහෙත් හොයන්න යන්නේ නෑ. පන්සලේ හාඳුරුත් ඕකමයි. හාඳුරු යතුරු කැරල් ඉනේ ගහගෙන අහට යනවා, මෙහෙට යනවා, පන්සල හදනවා, ඝණ්ඨාරය හදනවා, චෛත්‍ය හදනවා, බෝධි ප්‍රාකාරය හදනවා. මේ ඔක්කොම ටික හැදුවා. දැන් හාඳුරන්ට මැරෙද්දි මොකක් හිතෙන්නේ නැද්ද? ඈ? හාඳුරුවන්ටත් හිතුණා අනේ මං හදපු පන්සල දාලා යන්න වෙනවනේ කියලා. දැන් දාලා යන්න පුළුවන්ද? ඔය එතන කියයිනේ අපිට නම් පුළුවන් කියලා. හරියට සිහිය නැති කෙනෙකුට වීදුරුවක් බිඳුනත් කියලා කියවෙනවා. අයන් එකට රෙද්ද පිච්චුනොත් එහෙම ඔයත් මොකද කියන්නේ? ඈ? කියලා අදිනවා. නේ? ආයෙනම් තවත් රෙදි තියනවා කියලා සිහියට එන්නේ? එන්නේ. ඇයි එන්නේ නැත්තේ? රෙද්දට තියෙන බැඳීම නිසා. දැන් මං අහන්නේ අර හාමුදුරුවන්ට පන්සලට බැඳීම තියේද නැද්ද? තියෙනවනේ. ඕන් ඕකේ ඉඳ තමයි බුදු හාමුදුරු කිව්වේ ආවාසෝච කුලං ලාභෝ. ආවාසය කියලා කිව්වේ පලි බෝධයක් කියලා. පලි බෝධ නාසක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න ඕන. තේරුණාද? ගෙදරත් එහෙමයි, පන්සලත් එහෙමයි, සමිතියත් එහෙමයි, සමාගමත් එහෙමයි. ඔන්න දැන් අර හාමුදුරුවෝ ගිහින් මැරිලා ඒ පන්සලේම වැසිකිලි වලේ ඒ හාමුදුරුවෝ තිබුණා. ෂෝක්නේ. එහෙනම් හිතලා බලන්න, බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා ඇත්තටම තියෙන්නේ මොකද්ද කියලා දන්නේ තම. ওই දෙකමත් පැත්තකින් තියන්න. නේ? ওই දෙකමත් පැත්තකින් තියන්නකෝ. ඔයත් අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ කාලේ හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා. ඒ හාමුදුරුවන්ට පැවිදි වෙන්න ඕන වෙලා සිවුරු පිරිකර හොයාගෙන එන්න කියලා පිටත් කරද්දී මගදී ගුණෙක් කැනලා මැරුණා. දාරු චීරිය හාමුදුරුව. එහෙනම් ඒ හාමුදුරුවන්ට මරණය කිට්ටු වුණේ කොතනින්ද? සසර අවසාන වෙන්න තිබ්බ තැනදී සසර කරුමේ කඩාගෙන වැටුණා. වැටුනේ මොකක්ින්දද? තණ්හාව නිසා. අවසානයේදී රහත් වෙන්න තිබුණු ඉමේ. රහත් වෙන්න තිබුණු ඉමේ. රහත්මග අහවර වුණා. කාටද? අජාසත්ත කුමාරයට. ඇයි ඒක උනේ? සසර කරුමේ තමන්ට කරකැවිච්ච නිසා. ඒත් පැත්තකින් තියන්න. ඔයත් දන්නව සිවුරු ගොඩකට ආසාව හිටපු හාමුදුරුව. නේ? හම්බ වෙන සිවුරු තියාගත්තේ කොහින්ද? කෝට්ට යටින් තියාගත්තා. අවසානයේට මැරුණා.
සාමාන්‍ය හත් දවසේ පින්කම දවසේ කුටියස් කරන්න සූදානම් වෙද්දි බුදුහාඳුරෝ කිව්වා ඔය සංඝයා වහන්සේගේ කුටියස් කරන්න එපා. මාස 3ක් ඇවෑමෙන් මං දිනේ කියන්නම් එදාට කුටියස් කරන්න. 3 මාසේ දානි දවසේ බුදුහාමුදුරුවෝ ඒ කුටියස් කරන්න අවසර දුන්නා. අර සියලු සංඝයා ඉස්සරහට සිවුරු ටික ගේන්න කිව්වා. සිවුරු ටික ගේන්න කියලා ගසා දාන්නත් කිව්වා. ගසා දානකොට වැටුණා තඩි කාවෙක් පොළවට. බුදුහාමුදුරුවන්ගෙන් අහුවා ස්වාමීනි මොකක්ද ඔබ වහන්සේ මෙතන මේ කියන්නේ? මහාන දැනගනින්ලා අනුන් දුන්නු සිවුරට තණ්හාවෙන් බැඳිච්ච නිසා සිවුරු ගොඩේම කාවෙක් වෙලා ඉපදුනා. එහෙනම් අපි තණ්හාවෙන් හිටියොත් අපේ දරුවන්ට කොටසක් අම්මලා ඉන්නවා දුව ආවේ නැත්තන් නිඳ යන්නේ. එහෙම අම්මලා නැන්ද? අපෝ ඉන්නවා. පුතා දැක්කේ නැත්තන් තාත්තට නිඳ යන්නේ. ලෙඩ ඇඳේ හිටියත් මැරෙන්න වැටිලා හිටියත් හෙට උදේ මැරෙනවා කියලා කියලා තියද්දිත් හොයන්නේ කවුද? ලොකු කොල්ලාව නම් හරි, පොඩි කීයාව නම් හරි, උම්මගේ කටට වතුර ටික වැක්කුරුවා නම් හරි, උන්ට සලකපු සැලකිල්ල දන්නේ මම විතරයි. එකෙක්වත් මල් ළඟ නැ අන්න විලාප දෙනවා. දැන් තණ්හාවෙන් බැඳලා ඉන්නේ කාටද? තමම්ම හදපු, තමම්ම වදපු, තමම්ම කන්න දුන්නු, තමම්ම ගෙදර දොර හදලා දුන්නු තමන්ගෙම දරුවන්ට මොකක්ද වෙන්නේ? ආන් මැරිලා ගිහිල්ලා ඒ අය ළඟ උපදිනවා. දැන් බලාගෙන ඉන්න කට්ටිය කියනවා අනේ පුදුම හොඳට හිටියා ওই දුවත් එක කියලා. දැන් බැරිද පෙරේතෙක් වෙන්න? වෙච්චි කතා බුද්ධ ශාසනේ නැද්ද? බුදුහාඳුරුවන්ගේ දෑක සෞදෙනමගෙන් එක නම. කවුද? මුගලන් හාමුදුරුව. මුගලන් හාමුදුරුව පින්න පාතේ වඩිද්දි කවුද ආවේ පස්සෙන්? තමන්ගේ අම්මා. කල්ප කීයකට හාදිද? කල්ප 90කට හාදි. තමන්ගේ අම්මා පිටිපස්සෙන් ඇවිල්ලා කිව්වා පුතේ මට කන්න ටිකක් දීපංකෝ කියලා. බුදුහාඳුරුවන්ට ගිහිල්ලා කිව්වා බුදුහාඳුරනේ මං පින්න පාතේ වඩිද්දී කවුද කෙනෙක් මට පුතේ කියලා කතා කළා. කණ්ඩ නෑ කිව්වා. මොකක්ද මං කරන්නේ? අන්න බුදුහාමුදුරුව දැකලා කිව්වා මුගලන් ඔය කල්ප 90කට යಾದි. අවුරුදු එහෙම නෙමෙයි. කීයද? ආ කල්ප 90කට යಾದි තමන්ගේ අම්මා මැරිලා පෙරේතියක් වෙලා නම් ඒ තිබ්බ තණ්හාවේ ස්වභාවයට අවුරුදු කීයද? අවුරුදු කල්ප 90යි. කිව්වා ඔබ වහන්සේගේ පාත්‍රයට හම්බ වෙන දානේ ටික තවත් මහා සංඝයාට පූජ කරලා ඒ පින අනුමෝදන් කරන්න කිව්වා. කාටද අනුමෝදන් කරන්න කිව්වේ? තමන්ගේ අම්මට. එහෙනම් වස්තු තණ්හාවෙන් කියලා කිව්වේ දරුවන්ට තණ්හාවෙන් හිටියොත්. කාට තණ්හාවෙන්ද? දරුවන්ට. ඕන්න ටිකක් වයසට යනකොට පරිස්සම් වෙන්න ඕනේ. හොඳේ. එන එකෙක් ආවාවයි නේන එකෙක් නොආවේ. ආවත් මැරෙනවා නාවත් මැරෙනවා. ආවට පණ දෙන්නත් බෑ නාවට පණ දෙන්නත් බෑ. එහෙනම් යන්න යන්න ලෑස්ති වෙනකොට මං යනවා ආයි මං උන්නම් අල්ලගන්නේ නැ. ශෙනයක් තුලුපාදානේ වෙන්න බැරිද? දවස් ගානක් ඕනේ නැහැ. හොඳේ. ෂණේ ඇති. මෙතෙන් යනකොට මතන්ට ගියොත් කාටද අසුචි කන්න වෙන්නේ? ගියපු කෙනාට. අන්න බුදුහාඳුරෝ කියනවා මහණෙනි වස්තුකාමේ නිසා කෙනෙකුට සසර දීර්ඝ වෙනවා. දැන් හරිනේ. තණ්හාය ජායති ශෝකෝ. සෝක මේ මිනිස්සු දැන් පුළුවන් මේ ගෙදර කැඩුනහම මඩන එක, ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා මඩන එක, කාර් එක හැප්පුණා මඩන එක, ධනෙ නැති වුණාම අඬන එක, ඒවා කියලා නෑ. වස්තුව නිසා ඔයත් අංගෙ සිත බැඳුනොත් ඒ වස්තුවට
සසර පුරාවට මේක තුල ඇල්ලිලා එල්ලිලා ඉඳගෙන දුක් විඳින්න වෙනවා. දැන් එහෙනම් තණ්හාව සැප ගෙනල්ලා දෙන එකද දුක් ගෙනල්ලා දෙන එකද? දුක් ගෙනල්ලා දෙන. එහෙනම් සංසාරේ වැඩිපුරක් දුක් ගෙනල්ලා දීලා තියෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාය ජායති සෝකෝ. ඊළඟට තියෙන්නේ මොකද්ද? තණ්හාය ජායති භයං. මොකක්ද බය? මට නැති වෙයි කියලා බයක් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. මොනවටද බය තියෙන්නේ වැඩිපුරම? තමන් තණ්හාවෙන් බැඳුණු දේ නැති වෙයි කියලා දුකක් තියෙයි, බයක් තියෙනවා. තියෙනවද නැද්ද? ඔයත් බලන්න ඕන හොඳට. හරි. එහෙනම් බයක් ආපොත් මොකද වෙන්නේ? ඔයත් බය වෙනකොට මොකද වෙන්නේ? බය නැතුව නිදා ගන්න පුළුවන්ද? බය නැතුව කන්න පුළුවන්ද? බය නැතුව ගමනක් යන්න පුළුවන්ද? හොරු ඉන්නවා කියලා කියනවා. කොහෙද? ගමට හොරෙක් ඇවිල්ලාලු. ගෙවල් දෙකකුත් බිඳලාලු. අල්ල ගන්න නම් බැරි වෙලා. දැන් ඔයත්තන්ට අදෙන්න ඕනේ බණ අහන්න. දැන් ඔයත් මෙතන ඉඳගෙන බණ අහනවද? gedara dora gena අවධානය තියනවද? ගෙදරට හුරු පැන්නද කියලා අපිට හිතෙනවා. එතකොට තියෙන්නේ බයක්ද නැද්ද? බයක් තියෙනවා. ඕකම තමයි දරුවන්ටත්. මගේ දරුවෝ මට නැති වෙයිද? කසාතයක් බන්දනකොට උන් ඕක තමයි නැන්දම් මයිලේලී අතරේ ප්‍රශ්නෙන්න හේතුව. බයක් තියෙනවා මගේ පුතා මට නැති වෙයිද? අන්න බය. මොකක් නිසාද බය හටගත්තේ? පුතාට තිබුණු තණ්හාව නිසා. එහෙම නැතු පුතා ගීපු එකට ඒකට නෙමේ. මට සලකයිද? මට කන්න දෙන්න තිබ්බේක මාව බලන්න එන එක දැන් බලන්න එන්නේ නැහැ. ආ, මට දෙයක් නැති වෙනකොට තමයි මට බය තියෙන්නේ. හොඳට අද ගෙදර ගිහුනොත් ආයේ මේ බණ කතාව අහලා බලන්න ඕන. ඔන්න බය එනකොට කන්න බෑ. පුළුවන්ද කන්න? කන්න බෑ. හූල්ලල වැටෙනවා. තේ එකක් බිබී ඉන්නවා. බිස්කට් එකක් කකා ඉන්නවා. දැන් එයාට වෙන්නේ පෙරේතෙක් වැහුණා වගේ තමයි. මොකක්ින්දද? පෙරේතෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, තණ්හාව ඇවිල්ලා තියෙන්නේ. කන්න බෑ, බොන්න බෑ, නිදා ගන්න බෑ, ඇවිද ගන්න බෑ, මුකුත් නෑ. බා තමන්ට බයක් තියෙනවා, මේක මට නැති වෙයිද? අන්න බය උපදිනවා. දැන් හිතලා බලන්න ඕන හොඳේ. මේක මටත් තියෙනවා. එහෙනම් තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බය. ඕක තමයි නෝනට මහත් නැති වුණා නේ. ඕනේ තොර තමයි සැකේ ඉන්නේ. මොකක් කියලා සැකේ ඉන්නේ? මට නැති වෙයිද කියලා නේ. කවුරු හරි එක පැනලා යයිද දන්නේ නැ. පොඩ්ඩ මාත් යන්න ඕන, කතා කරන්න ඕන. ඇයි දන්නේ දැන් වෙනස් වෙලා? අන්න බය තියෙනවා. මොකද්ද බය තියෙන්නේ? මට නැති වෙයිද කියලා. දැන් මං අහන්නේ, නැති වෙන්න දෙයක් තියෙනවා නම් වළක්වන්න පුළුවන්ද කියලා? එහෙම වළක්වන්න පුළුවන් නම් ඉසිදාසිට වළක් කළ දෙනවා තාත්තා. ඉසිදාස ගැන අහලා තියෙනවද? මොකක්ද ඉසිදාසට උනේ? මිනිස්සු තුන් දෙනෙක් ගාවට ගියාට මිනිහෙක් පෑහුනේ නම් නැ. හැබැයි අද වගේ උත්සාහ කළා නම් මිනිස්සුව රැක ගන්න. හේතුව ඒක නෙමේ. හේතුව තමයි පෙර කරපු කර්මයේ තමන් පස්සෙන් ආපු එක. එහෙනම් ඔය ඇත්ත මොන වැටවල් දැම්මත්, තාප්ප ගැහුවත්, කටුකම්බි දැම්මත් නේ, මොන ලොක් එක දැම්මත්, ෆින්ගර් ප්‍රින්ට් එක දැම්මත්, ෆේස් ලොක් එක දැම්මත්, නැති වෙන්න දෙයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? නැති වෙනවා. ඕන්න අවසානයි බණ කතාව. තාත්තා මැරුණා නේ. අම්මට පුළුවන් වුණාද තාත්තව මැරෙන එක වළක්වන්න? ආදරේ නැති හින්දාද?
කණ්ඩ දෙන්න බැරිහින්දද. මුකුත්න් නෑ. එහෙනම් අහිමි වෙන එක අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. පටාචාරාවට දරුවෝ ටික නැති වුණා. පුළුවන් වුණාද උන්දට දරුවෝ දෙන්න රැකගන්න? බැරි වුණා. හැබැයි අපි නම් කියනවා අපරාධේ කරගත්ත විනහය නැහැ. නැති වෙන දේ නැති වෙලාම යනවා. පුළුවන්ද කාටවත් වළක්වන්න? කාටවත් වළක්වන්න බෑ. එහෙනම් අපිටත් ඕකමයි. මොකක්ද? මොන කෙරුම් කරගෙන හිටියත්, මොන තණ්හාවෙන් බැඳිලා හිටියත්, මොන ආසාවකින් ගැට ගහගෙන හිටියත්, යන්න වෙනකොට මොකද වෙන්නේ? යන්නම ඕනේ. එහෙනම් බුදුහාමුදුරු අපිට කිව්ව කතාව තමයි මේ අම්බලම ඇතුලේ ඉන්නකොට, අම්බලම ඇතුලේ ඉන්නකොට ඉන්න ලැබිච්ච දේවල් තමයි සසර කරපු දේවල්. ඒ අම්බලම ඇතුලේ ඉන්න මහත්තයා තමයි විවාහ වුණේ. හොම්බට දෙකක් ඇන්න නම් මොකක්ද හේතුව? මම්ම සසර කරගත්ත දේ මේ අම්බලමේ මට විපාක දෙනවා. මම්ම හදපු දරුවෝ, මට දරුවෝ නෑ හොඳේ, මං කියන්නේ ඔය ඇත්තෝ. ඔය ඇත්තම හදපු දරුවෝ ඔය ඇත්තන්ටම ගහනවා. එහෙනම් ඒ අම්බලමේ දරුවෝ කියලා හම්බ වෙච්ච කෙනාගෙන් ගත්ත ගනුදුනුවක් තියෙනවා. මොකද්ද ගනුදුනුව? අතෙන් පයෙන් විසඳ ගත්ත ගනුදුනුවක් සසර තියෙනවා. ඉතින් උන් ගහනවා. ඇයි ගහන්නේ? සසර මම ගහලා ඇති. මං අහන්නේ මුගලන් හාමුදුරුවන්ට පුළුවන් වුණාද හුරුන්ගෙන් ගුටි කන එක වළක්ව ගන්න? මං අහන්නේ ඔයත් අන්න පුළුවන් තරම් යතුරු සිදුරෙන් එළියට යන්න. ඔයත් අන්න යතුරු සිදුරෙන් එළියට යන්න බෑ නං. යතුරු සිදුරෙන් එළියට යන්න පුළුවන් වෙච්ච කෙනාට ගුටි කන්න වුණා නම් සසර කර්මයකට බැරි වෙච්ච ඔයත් අන්න වෙන්නේ ගුටි කන්න නෙවෙයිද? ඕක තමයි සසර කර්මය. අවුරුත් කරපුවා නෙමෙයි, තමම්ම කරගත්ත දේවල් අනුන් කරපු දේවල් නෙවෙයි. එහෙනම් දැන් හිතලා බලන්න. පූති ගත්තහා මුදුරුවන්ගේ ඇඟේ ගෙඩි දාන එක බුදුහාඳුරන්ට නවත්තන්න පුළුවන් වුණාද? ආයකත් බැරි වුණා. චක්කුපාලහා මුදුරුවන්ගේ ඇස් ටික අඳ වුණා. පුළුවන්ද නතර කරගන්න? ඒත් බැරි වුණා. රේවත හාමුදුරුවන්ට පාරේ අර කැලෑවේ හිටපු දුනුවායේ දුන්නක් අරගෙන විද්දා. බඩ පසාරු කරගෙන අනිත් පැත්තෙන් ඊතලේ පිට වුණා. මං අහන්නේ උන්වහන්සේට පුළුවන් වුණාද? බැරි වුණා. එහෙනම් සසර කරගත්ත තණ්හාවේ කර්ම ඔයත්තන්ට පුළුවන්ද ගැලවෙන්න? බැ. අවසානයි බණ කතාව මම කියන්නේ මෙච්චරයි. බුදුහාමුදුරුව අපිට කිව්වේ මහණනේ, තණ්හාවෙන් තමයි දුක උපදින්නේ. තණ්හාව නිසා තමයි ශෝකය උපදින්නේ. එහෙනම් දුකයි ශෝකයයි අපි ළඟ තියෙනවා නම් හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව නැති කරන එකද පුළුවන්නේ, හේතුව නැති කරන එකද පුළුවන්නේ? දැන් ශෝකය කියලා කියන්නේ ඵලය. අඬනවා කියන එක තමයි ඵලය. අඬන එක නවත්තන එකද හොඳ, අඬන්න හේතුවක් වෙච්ච කාරණාව නවත්තන එකද හොඳ? මොකද්ද හොඳ? අඬන්න හේතුවක් උනේයි කියන එක නතර කරගන්න ඕනේ. එහෙනම් මහත්තයා මරුණු දුකට අඬනවා නම් අඬන එකද වලක්ව ගන්න ඕනේ? මහත්තේ කියලි හම්බුන වෙන්න වැඩක් කරගන්න එකද ඕනෙත්තේ? අඬන එක නතර කරන්න අපි හදනවා මේ ලෝකේ. හැබැයි ආයෙමත් ගිහිල්ලා අපි තැනක උපදිනවා. උපදිනකොට ආයෙමත් කෙනෙක් හම්බ වෙනවා. එතනත් අහිමි වෙනවා. එතන මොකද වෙන්නේ? ආයෙමත් අඬනවා. එහෙනම් මං අහන්නේ මේ අම්බලමේ ඉඳලා අනිත් අම්බලමට යන්නේ. මේ අම්බලමෙන්ම නතර කරගන්නවා ඊළඟ අම්බලමකට යන එක. අම්බලමට ගියොත් නෙමෙයිද කෙනෙක් හම්බ වෙන්නේ? ගියොත් නේද හම්බ වෙන්නේ. එහෙනම් අම්බලමෙන් අම්බලමට මාරු වෙන එක නතර කරගන්නවා.
නතර වෙච්ච ගමන් හම්බ වෙන්න කෙනෙක් නැති වෙනවා. ඒ කියන්නේ අඬන්න හේතුව නැතර කරගන්නවා. අඬන්න හේතුව නැතර කරගන්නවා කියන්නේ තණ්හාව නැති කරගන්නවා. තණ්හාව නැති කරගන්නවා කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, රස තණ්හා ආදී වූ තණ්හාවන් නැති කරගන්නවා. එහෙමද ගයක් නැති කරගන්නව නෙමෙයි. gedara නැති කරනව නෙමෙයි. මොකද නැති කරගන්නේ? gedaraට තියෙන බැඳීම නැතර කරගන්නවා. දැන් gedara නැති කරගන්න ලේසි. ලේසිද නැද්ද? gedara මේ මේ ධර්මශාලා මෙතනින් අයින් කරන්න නම් තියෙන එක වැඩයිනේ කරන්න. මොකද්ද? ඩෝසරයක් ගෙනාවා. මෙහෙම මරන් ගියා කෙලවරෙන් පැටවුව විසික්කා. ඒක හරි ලේසි වැඩක්. මං අහන්නේ ඒක නෙමෙයි. මේ gedara මෙතනින් අයින් කළත් බැඳිච්ච කෙනාට තණ්හාවක් තියෙනවද නැද්ද? ආ බැඳිච්ච කෙනා අන්න අර උණ පඳුර ගාවට ඇවිල්ලා කියනවා ලස්සනට චෛත්‍යයක් තිබ්බ කාලකන්ණි මිනිස්සෙක් ඩෝසර කළා. අන්න බලන්න දැන් චෛත්‍යය නැහැ. හැබැයි එයාට මොකද උනේ? තණ්හාව නිසා තාමත් එයා චෛත්‍යයක් තියනවා කියලා හිතාගෙන උපාදාන කරගන්නවා. එහෙනම් අපිටත් කරන්න තියෙන එකයි. අඬන එක තමයි ස්වභාවය. හැබැයි අඬන්න හේතු හැදෙන එක නතර කරගත්තොත් හේතු භංගා නිරුච්චති. මොකද්ද බුදුහාඳුර කිව්වේ නතර කරගන්න කියලා? හේතුව නතර කරගන්න. හේතු නතර වෙච්ච ගමන් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව අවසානට කියනවා තණ්හාව නැති කරගත්තොත් තණ්හාව බිඳලා දාගත්තොත් උන්වහන්සේ කියනවා නත්ති සෝකෝ කුතෝ භයං. ශෝකයක් බයක් හටගන්නේ. ශෝකයක් බයක් හටගන්නේ වෙන මොකකින්දද? තණ්හාව නිසා. මන් දන්නේ නැහැ දැන් පුතා ගෙදරින් නැතිකොට ඇයි අම්මා හොයන්නේ? දරුවගෙන තියෙන තණ්හාව නිසා. හැබැයි මේ බැඳීම නැති වුණොත් මොකද වෙන්නේ? පිට අම්ම කෙනෙකුගේ දරුවෙක් කොහේ හරි ගියාම හොයනවද ඇත්ත? ඇයි එතන හොයන්නේ නැත්තේ? ආ තමන්ගේ එන හිතලා බලන්න තමන්ගේ කියන බැඳීම් ටික ගලව ගන්න කුඩක් අමාරු නම් සසර කොච්චර ගැලවෙන්න අමාරු ඇද්ද කියලා. හැම දිනාටම මේ උතුම් ධර්ම කාරණාව නිවීම පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේරුණාද මම කතාව? මොකද්ද මං කියුවේ? ඈ මොකටවත් ඕනවට වඩා බැඳෙන්න යන්න එපා. ගැටෙන්න යන්නත් එපා. නේ ගැටෙන්නත් එපා. බැඳෙන්න යන්නත් එපා. පොඩ්ඩ පොඩ්ඩ හරි කමන්නේ ප්‍රැක්ටිස් කරන්න. පුරුදු කරගන්න. එකපාරම කරන්න බෑ. ඔය මේ කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ මට නම් තණ්හාවක් නෑ. මේක කරලා බලන්න ඕන ටිකක් ඔච්චරම හරි. මම ඒකේ දාර මුලින් කිව්වේ නේ. දැකලා පීනන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. පීනන්න බහිනකොට තමයි දන්නේ ගිලෙනවා අමාරුයි කියලා. තණ්හාවෙන් නිදහස් වෙන්න ඕන කියලා මටත් කියන්න ලේසි. මේ ගැලවෙන්න යනකොට තමයි මට තේරෙන්නේ ආ නෑ නේ කියලා. එහෙනම් සසරේ තරම් හරි ගැඹුරුයි. පීනන්න අමාරුයි. චුට්ටක් හරි පීනගන්න. ඒතර තමයි සැනසෙල්ල තියෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව නාලික ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා HKM අනුලා බිරිඳ දියණියන් සහ පුතුණුවන් විසින් මේ උතුම් පින්කමේ සදැති දායකත්වයෙන් තිබුණා. 2023 වර්ෂයේ මැයි මාසයේ 18 වන දින පරලෝසපත්තු ගම්බඩුගේ ගුණරත්න පියාණන් පරලෝසපත්ති වසර පිරීම නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල අනුමෝදන් කරන අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයෙන් සපවත් කරගෙන සාංසාරික දුකින් අත් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම HKM අනුලා මහත්මියගේ පරලෝසපත් දෙමව්පියන්ටත් ගම්මඩුගේ ගුණරත්න මහත්මයාගේ පරලෝසපත් දෙමව්පියන් ඇතුළු දායකත්වයේ දරණ අය නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සුජීවත සිරින අනුලා මහත්මිය දරු දෙදෙන ඇතුළු පවුලේ ඥාතීන්ටද මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරු හැම දෙනෙක් මෙතාම සත්පුරුෂ වැඩක් කළේ තමයි මේ අම්මා එක්කගෙන විදිහින් බණහනේ. ජීවිතේ මහරි අඩුයිනේ නේ. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝපිත. අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අම්මා
බොහොම දුක්මහන්සෙන් දරුවට හදන්න ඇත්තේ. නේ තාත්තත් එක්ක දුක්කිඳලා වෙහෙසට පත් වෙලා නිදිමරාගෙන දරුවෝ හදන්න ලොකු වෙහෙසක් ගත්තා. ඉතින් අත දරුවොත් එක්ක විදිින් බණහනෝ මහත්තයට පින්දෙන්. ඉතිං අම්මට දවසක සතුටුපදී මං මැරුණහමත් මං වෙන වුණුත් දරුවෝ කරාවි කියලා. ඉතින් ලෝක එහෙම අය හරි අඩුයි. ඒ කියන්නේ දෙමාපියන්ගේ ගුණය දන්න දරු ලෝකෙ හරි අඩුයි. එතකොට ඒ අඩු දෙයක් තමයි අම්මට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අම්ම ගැන දන්න, තාත්ත ගැන දන්න, යුතුයකම් කළා කියලා දන්න අය ලෝකෙ හරි අඩුයි. ගොඩක් අය ඉන්නේ ගහ යට ඉඳගෙන ගහේ අතු කඩාගෙන යන මිනිස්සු. කෑම කෑවට පස්සේ ඒ පතේම පහරන මිනිස්සු. ඒ නිසා අම්මගේ අතීත සංස්කාරයක් හොඳ බලවත් වුණා සත්පුරුෂ දරුවෝ දෙන්නෙක් ලබන්න. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනා කරන අම්මටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දරුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු ධම්ම දේශනං චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලංති. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. රාගක්ඛයෝ නිබ්බානං.